පාසල් නිලැඳුම් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් 80%ක නිලැඳුම් ප්‍රදානයක් චීනය සිදු කර තිබෙනවා. ඒ වෙනුවෙන් රජයේ කෘතවේදීත්වය චීන රජයට පළ කිරීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කීෂෙන් හොන් මහතා අතර හමුවක් පැවැත්ුණා. ඓතිහාසික චීන සහ ගිවිසුමේ සිට මේ දක්වා චීන රජය ශ්‍රී ලංකාවට විවිධ අවස්ථාවල දක්වන ලද සහයෝගය පිළිබඳ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී සිහිපත් කළා. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. 22 වර්ෂයේ සිදු වෙච්ච අපේ ආර්ථික පසුබෑමත් එක්ක කළද ඉල්ලීමක් අනුව චීන රජය තානාපති කාර්යාලයේ සහයෝගය මත 70%ක් යුනිෆෝම් මැටීරියල්ස් ලබා දුන්නා. 2023 වර්ෂයට 24 වර්ෂයට අපි 80% දක්වා වැඩි කරගන්න පුළුවන් වුණා. 2025 වර්ෂයටත් අපි ඉල්ලීමක් කළා තිනවා. 2024 දී අප ලබා දුන් 80% යුනිෆෝම් මැටීරියල්ස් අපි මිලදී ගන්නා 20%ත් සමග සියලුම දරුන්ට බෙදා අවසන් කළා. කිසිදු ගැටලුවක් නැතුව ව්‍යාපෘති අවසන් කළා තියෙනවා. අපිට ලැබෙන තවත් ප්‍රධානයක් හැටියට අධ්‍යාපන ඩිජිටල්කරණය සඳහා විශාල සහයෝගයක් ලැබෙනවා. ඒකේ කටයුතු දැන් අවසාන අදියරට ඇවිල්ලා තිනවා. අපේ දිවයිනේ සීලම ප්‍රදේශ ආවරණ වෙන හැටියට මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් අදියර එක හැටියට